ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. අපි හිතුවා පෞගිය දවස් පහුගිය කාලය තුළ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර ප්‍රජාව අතර සිදුවෙච්ච වැදගත් කරුණු අලලා ඔබතුමන්ලාට යම් කරුණු කීපයක් කියන්නට සහ ඉදිරියේදී අපි බලාපොරොත්තුන දේවල් පිළිබඳව විශේෂයෙන්ම ඔබ දකින්නට ඇති සහ ගරු ජනාධිපතිතුමා ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමාගේ පදවි ප්‍රාප්තිය සඳහා සහභාගි වුණා. ඒ අතරතුර එතුමා හමුණා ගරු අග්‍රාමාත්‍යතුමාව, එත් එක්කම විදේශ අමාත්‍යතුමා. ගරු, ඉන්දියාව සමග ඇති කරන සම්බන්ධතා තවදුරටත් තීව්‍ර කරගෙන ආර්ථික වශයෙන් රටට වැදගත් වන ප්‍රතිලාභ ලබා ගැනීම තමයි අපි එකින් අදහස් කරන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ මාසය තුළ ගරු ඉන්දිය විදේශ අමාත්‍යතුමා ලංකාවට සංචාරයක සඳහා පැමිණෙන්න කියලා. ඒ ආවම ඔහු සමග සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමත් ඉතාමත්ම ඉක්මනින් නුදුරේම ශ්‍රී ලංකාවට ඔෆිෂල් කියන්නේ නිල සංචාරයක් සඳහා එනවයි කියන එක. එම ඒ තුළින් අපි දෙරට අතර තියෙන සම්බන්ධතා වැඩදියුණු කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම වැදගත් කාර්යයක් අපිට. එහා සමානවම ඔබ දකින්නට ඇති පහුගිය කාලය තුළ අපි ඉතාමත්ම වැදගත් ජනග්‍රහණ රාශියක් අත්පත් කරගත්තා. විශේෂයෙන්ම IMF සංවිධානය විසින් අපේ දෙවන සමාලෝචනය සාර්ථකවනිම කිරීම පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදය පළ කරලා තුන්වන වාරිකය අපිට නිකුත් කරනු ලැබුවා. ඉතාමත්ම ජයග්‍රහී පියවරක්. එකෙන් අපිට අදහස් කරන්නේ පහුගිය ටිකේදී අපි IMF එකට යන්න පටන් ගත්තේ 2022 අප්‍රේල් මාසේ. පළවෙනි වාරිකය අපිට හම්බුනේ මාර්තු මාසේ 2023. ඉන් පසුව අපි ඔවුන් එකඟ වෙච්ච වැඩපිළිවෙල මීට පෙරට සාපේක්ෂව ඉතාමත්ම නිවැරදිව කළමනාකරණය කරනවා කියන එක තමයි අදහස් වෙන්නේ ඔවුන් ඊළඟ වාරිකය අපිට මුදාහැරීම තුළින්. ඒ සම්පූර්ණ ක්‍රියාපටිපාටි අපි තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වෙයි දීර්ඝකාලීනව රටේ ආර්ථිකය ගොඩනගලා ආර්ථිකයේ නැවත නොවැටෙන තැනකට ගෙන එන්නට. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම තවදුරටත් අපිට කියන්නට පුළුවන් විදේශීය ණය කළමනාකරණය කර ගැනීම සහ ප්‍රතිව්‍යුහගත කර ගැනීමත් ඉතාමත්ම උච්ච අවස්ථාවකට පැමිණ සිටිනවා. විශේෂයෙන්ම විදේශීය රටවල් අපට ඔෆිෂියල් ක්‍රෙඩිටර්ස්ලා කියලා කියනවා ණය කළමනාකරණය කිරීම පිළිබඳව MOU එක එකඟතාවයේ තයික්මනින් අත්සන්කර ගැනීමට හැකි වේ යයි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම බොන් හෝල්ඩර්ස් ලැත්තක්ක ඒ කියන්නේ විදේශීය බැඳුම් කර අයිතිකාරයන් එක්ක කරපු සාකච්ඡාවලදී ප්‍රතිඵල ඉතාමත්ම ධනාත්මකයි. එහිත් අවසානයක් ඉතා ඉක්මනින්ම ළඟා කර ගැනීමට හැකි වේ යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සිද්ධ වුණොත් එම ශ්‍රී ලංකාව නැවත අර ඔෆිෂියලි ණය නොගෙවන තත්ත්වයෙන් ඉදිරියට ඇවිල්ලා ණය ගෙවන රටක් බවට පත් වෙන්න අපි කටයුතු කරගෙන යනවා. ලබන මාසයේ මුල් සතියේ මම ජපානයේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍යවරියගේ ඉල්ලීමක් මත එතනට යනවා. ජපානයේ අපිට පොරොන්දු වෙලා තියෙනවා මීට පෙර එතුමිය ලංකාවට පැමිණි අවස්ථාවේදී වගේම ඔෆිෂියල් ක්‍රෙඩිටර්ස්ලත් එක්ක, ඒ කියන්නේ නිල ණය හිමියොත් එක්ක, ඒ කියන්නේ ද්විපාර්ශ්වීය ණයකාරයොත් එක්ක එකඟතාවයට ආ පමණින්ම මෙතෙක් නවත්තලා තියෙන වැඩපිළිවෙල සියල්ල යලි පටන් ගන්නට ඔවුන් කටයුතු කරනවා කියන එක. ඉන්ද ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම වැදගත් සංදිස්ථාන රාශියක් අපි රත් කරගන්නට හැකි වෙලා තියෙනවා. ඊට පස්සේ පහුගිය සතියේ මම ඊයේ ආවේ, මේ සතියේ සම්පූර්ණයෙන්ම හිටියේ රුසියාවේ. එහිදී අපි ඉතාම රුසියාවේ වැදගත් කරුණු දෙකක් සඳහා සහභාගී වුණා. එකක් තමයි බ්‍රික්ස් රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ඉතාමත්ම සීමිත රටවල් හා සංවිධාන කීපයක් ආරාධනා කර තිබුණා. ශ්‍රී ලංකාව හා අයෝරාව නියෝජනය කරමින් අයෝරා සංධානය
එකැනේ ඉන්දිය සාගරයේ වටද්දර සංගන්තන්ධානය හා සංවිධානය නියෝජනය කරමින් අපි යට සභාගි වුණ දේශ අමාත්‍යවරු දා හත් දෙනෙක් පමණ පැමිණ සිටිය. ෆිචේෂන්ම චීනය, බ්‍රසීලය, රශ්‍යාව, රුසියාව, දකුණු අප්‍රිකාව එක්තකම ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමායකට හිටිය ඇවිල හිටිය නෑ නමුත් ඔවන්ගේ තා ජේෂ් නිලධාරියෙක් පැමිණ සිටිය. එත් එක්කම අලුතින් බඳවා ගත්තල නද ඉරානයේ, දකුණු සෞදි අරාබියාවේ, ඉතිෝපියාවේ, UAE වල විදේශ අමාත්‍යවරුත් පැමිණ ඉතාමත්ම සාර්ථක සාකච්ඡා රාශියක් පැවතුවා. එහිදී අපි ඉතාමත්ම ලඟින් අධ්‍යයනය කරනවා බ්‍රික් සංවිධානය සඳහා බැඳෙන්නට අපි කටයුතු කළ යුද්ධ නැද්ද යන්න. ඒ අනුව විදේශ අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් නිලධාරී මණ්ඩලයක් පත් කරලා තියෙනවා. විදේශ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, මහ භාණ්ඩාගාරය, ඒත් එක්කම මහ බැංකුව එකතු වෙලා බ්‍රික් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතුද, ඉල්ලීමක් කළ යුතුද යන දේ කල්පනා කරලා බලන්න. ඔවුන් මේ අධ්‍යයනය කරගෙන යනවා. මේ මාසයේ අන්තිම වෙනකොට අපිට වාර්තාව ලැබෙනවා. ඒ අනුව අපි කැබිනට් එකට ඉදිරිපත් කරලා සුදුසු නියෝගයක් ගන්නයි කියලා බලාපොරොත්තු වෙනවා. ගාක් රටවල් තමන් නොදවා ගන්න කියලා ඉල්ලීම් කරනවා. මම ඉන්න තැන තායිලන්තේ ඉල්ලීමක් කරා. ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවායි කියලා ඉක්මනටම ඔවුන් බඳවා ගනී කියලා. එහෙනම් මේ බ්‍රික් සංවිධානයේ තමත්ම ඉක්මන වේගයෙන් දියුණු වන සංවිධානයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් ඉතා ඉක්මනින්ම අරගන්නට. එතකොට රුසියාවේ හමුදා වලට බැඳලා තියෙන ශ්‍රී ලාංකික හිටපු හමුදා සමාජිකයන්ගේ තත්ත්වය පිළිබඳව අපි දිගින් දිගටම කතා කරා. විදේශ අමාත්‍ය සර්ජී ලැව්රෝ මහතා සමග ඉතා හොඳ සාකච්ඡාවක් අපි පැවැත්තුවා. එතුමා අපිට පුරොන්දු වුණා අපේ ඉල්ලීමක් මත තවදුරටත් ඒ අය හමුදාවට බැඳවා ගන්නේ නැහැ කියලා. ඉන්න අයගේ තියෙන ප්‍රශ්න අපි ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ ප්‍රශ්න එතුමා ප්‍රකාශ කරේ එය ඍජුවම ආරක්ෂක අමාත්‍යංශය සතු කාර්යයක් හා ප්‍රශ්නයක් බව. ඒ අනුව ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය බඳවා ගැනීම ඇතුළු සම්බන්ධයෙන් වැදගත් වන අය හමුවීම සඳහා අපිට දින දීලා තියෙනවා 26යි 27යි. යනු අපේ ගරු රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වන දාශ්‍රී ජයශේකර මැතිතුමා සහ වලේබුඩ මැතිතුමා එක්ක ගරු ආරක්ෂක ලේකම්තුමා ඇතුළු ඉහළ පෙළේ කණ්ඩායමක් රශ්‍යාවට පිටත් වෙලා ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳන්න අපි උත්සාහ කරනවා. අපිට ඕනගම තිබුණේ මේක ක්‍රමක්‍රමයෙන් විසඳගන්න. පළවෙනි එක තමයි තියෙන ප්‍රශ්නේ උඩු දුවන්නේ නැතුව එතනින් නවත්ත ගන්න. ඒ අනුව තමයි අපි අලුතින් ආය බඳවා ගන්න එපා කියලා ඉල්ලීමක් කරේ. ඒකට අපි සාර්ථක ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. එතකොට ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ඒ බඳවාගත් තුවාල වෙච්ච අයට ලංකාවට එන්න හරි ඔවුන්ට අවශ්‍ය තුවාල මේ අවශ්‍ය දේවල් බඳවා ගන්න හරි අවස්ථාව දෙන්නයි කියන එක. තුන්වෙනි එක අපිට ඉතාමත් වැදගත් වන්නේ ඔවුන්ට පොරොන්දු වෙලා තියෙන මුදල් රැටුප් සහ වන්දි මුදල් නිසි ආකාරයෙන් ලබා දෙන්න. ඒ සියල්ල අනුව අපි එජෙන්ඩා එකක් ඉතා ඉක්මනින් එහෙට වාවන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔන අන ග්‍රීඩ් එජෙන්ඩා කියන එක අපි එකඟ වෙච්ච න්‍යාය පත්‍රයක් මත ඒ සාකච්ඡා 26 සහ 27 වන දින පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා මේ ප්‍රශ්නය බොහෝ දුරට අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයට හානියක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා හැකියාවක් ලැබෙයි කියලා. ඒක තමයි බලාපොරොත්තු වෙන දේ. ඉදා වැදගත්. ඊට පස්සේ මේ වෙනකොට අපි අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඊයේ සහ පෙරේදා දවස්වල මියන්මාරයේ හා තායිලන්තයේ සංචාරයක නියැලි වෙනවා. එහිදී ඔවුන් විදේශ අමාත්‍යංශයේ නියෝජිතවරුන්, ඒත් එක්කම එහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නියෝජිතවරුන් සහ හමුදා අංශයේ නියෝජිතවරුන් හම්බු වෙලා එහි හිර වෙලා තියෙන ශ්‍රී ලාංකිකව මුදවා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. අපිට තියෙන එකම ප්‍රශ්නය එතන ඔය මුදවා ඔය දරුවට අපේ ශ්‍රී ලාංකිකයෝ ටික ඉන්නේ මුදවා නොගත් ප්‍රදේශවල. ඉතින් ඒ හින්දා අපිට සිද්ධ වෙනවා ඩිප්ලොමැටික් සහ ඩිප්ලොමැටික් නොවන, ඒ කියන්නේ රාජ්‍යතාන්ත්‍රික සහ රාජ්‍යතාන්ත්‍රික නොවන ක්‍රියාකාරකම් ප්‍රයෝජනෙට ගන්න අපි පැකිලෙන්නේ නැතුව සියලු දේවල් කරලා එයාව බේරගන්නට උත්සාහ කරනවා. නමුත් අපිට තිබෙන තොරතුරු අනුව සමහර අය එහි ඉන්නේ කැමැත්තෙන් ඉන්න අය අපිට බලෙන් අරගෙන ඉන්න බෑ. එන්න අවශ්‍යයව අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා රසියාවෙත් මියන්මාරෙත්. ඒ අතරතුර අපි ඉතාමත්ම නැවත වතාවක් ඉල්ලා සිටින්නේ කිසිම රටකට කිසිම රස්සාවක් සඳහා යනකොට ඕපන් පේපර්ස් මත ඕපන් වීසා මත යන්නට එපා. විසිට් වීසා මත යන්නට එපා.
කොන්ට්‍රක්ට එකත් අරගෙන කියවල යන්න. ඔබට භාෂාව තේරෙන්නේ කියලා අසංකරට පස්සේ දැන් රෂ්‍යාවට ගිල්ල තියෙන අය අපි දැන් දැනගෙන හිටියේ රෂ්‍යන් භාෂාවෙන් තමයි අසංකරලා තියෙන්නේ කිව්වට ඒක පිළිතුරක් නෙවෙයි. ඒ හින්දා අපි දැනගන්නට ඕන නිසි පරිදි කොන්ට්‍රැක්ට් එක අරගෙන කොන්ත්‍රාත්තු අරගෙන ඒ කොන්දේශි නියම පිළිබඳ අධ්‍යයනය කරලා දන්නේ නැත්නම් ඒක ට්‍රාන්ස්ලේට් කරගෙන තමන්ගේ රෂ්‍යාවට යන එක. දෙවෙනි එක කිසිම අවස්ථාවක විසිට වීසා වලින් යන්නට එපා කියන එක. තුන්වෙනි එක යනකොට ආණ්ඩුවත් එක්ක ලියාපදිංචි වෙලා බියුරෝ එක හරහා යන්න. නැත්නම් ඔබ ගෙන්න ගන්නත් අපිට මුදල්වත් නැහැ, වියදම් කරන්න මුදලකුත් නැහැ. ඒ ඉතාමත්ම වැදගත් මේ 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 පණිවිඩය අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවට දෙන්නයි කියන එක. නැත්නම් අපිට එක තැනක නෙවෙයි, දැන් රාශියකම ප්‍රශ්න තියෙනවා. ඔවුන් ගිහිල්ලා දැන් අපි දැක්කා ඔමානේට මේ UAE එකට යනවා විසිට වීසා උඩ. ඊට පස්සේ බෝඩර් එකෙන් යනවා ඕමානේට. ඕමානේට ගිහිල්ලා ඒ ඕමානේ ඉන්න එක්කෙනෙකුට තරවකාරයෙක් මේ අයව දෙනවා අවුරුදු දෙකක් වැඩ කරනවා කියලා. ඒ වැඩ කරනවා කියලා දෙනකොට ඔවුන් විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ අය කරගන්නවා. එතකොට වැඩ කරන්න බෑ කියලා දොලෙනකොට ඒගොල්ලෝ කියනවා අපි අර තරවකාරයට හෝ ඒජන්සියට ගෙවපු දළ වශයෙන් ලංකාවේ මුදලින් ඇමරිකන් ඩොලර් වලින් මිලියන් ඩොලර් 5000ක් විතර ආපසු දෙනකන් යන්න දෙන්න බෑ කියලා. ඒක ගෙවන්න කවුරුක් ඇත්තෙත් නෑ. ඒ හින්දා තමයි අපි ඉතාමත්ම මේ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ නිසි ඔෆිෂල් චැනල් වලින් පිටරටට යන්නයි කියන එක. එතකොට අපි පහුගිය සතියේ ඉතාමත්ම වැදගත් සතියක් අපි උත්සාහ කරන්නේ ඉදිරියේදීත් ඒ ගොඩනගාගත්ත මොමෙන්ටම් එක උඩ අපේ සම්බන්ධතා තවදුරටත් ඉදිරියට පවත්වගෙන යාම සඳහා. එමත්තුමා, දැන් පහුගිය දිනවල ඉන්දියාවේදී ISIS LOI කියලා ලොකු ප්‍රචාරයක් හේ ආරක්ෂකංශ විසින්. නමුත් ඒක ඇත්තටම අපේ ඉන්ටෙලිජන්ස් එක නිකන් පහත් කළ දෙම්මා වගේ කතාවක් තමයි එහෙන් ආවේ. නමුත් අපේ මාධ්‍යත් වාර්තා කරේ බොහෝදුරට ඒ ඉන්දියන් එක කෝඩ් කරලා තමයි. හැබැයි අපේ බුද්ධිමතුන් කියන කොටස ශ්‍රී ලංකාවේ අය කියනවා හැම වෙලේම ඉන්දියාව අපි ටිකක් ඉහළටේ කියලා බයට මක්කෝදයක් දාලා යට කරන්න යනවා කියලා. ඒකේ අනිත් පැත්ත තමයි මතුම දැන් සංචාරකයින්ටත් මෙහෙම දෙයක් වුණොත් ඒ මේ මගේ ISIS ලංකාව ඉනකොට නැවතවතාවක් සංචාර කර්මන්තෙත් කඩවැටෙන්න පුළුවන් නේද? ඒක තමයි අපි ආරක්ෂාව ඉතාමත්ම වැදගත්. ඒ හින්දා තමයි අපි මං හිතන්නේ ශ්‍රී ලංකාව ඒ පිළිබඳව තොරතුරු ලැබුණු පළවෙනි අවස්ථාවේ ඉඳලම සම්පූර්ණ ජාලයම වට කරලා තොරතුරු ලබා ගත්තා. ඉතින් අපිට දැනට තියෙන තොරතුරු අනුව උන් ISIS වලට සම්බන්ධයි කියලා අපිට තොරතුරක් නැහැ. සහරාන් එක සම්බන්ධයි කියලා තොරතුරුකුත් නැහැ. ඔවුන් කුඩු වලට ඇබ්බැහි වෙච්ච, මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච සහ ඒක උපයෝගී කරගෙන ඔවුන්ව විදේශ ජාවාරම් කියලා කියන්නේ මේ මොකක්ද එකට කියන්නේ ට්‍රැෆික් බඩු අන බැගේජ් එකෙන් මේට ගෙන්නන්න උත්සාහ කරපු අය කියලා තමයි කියන්නේ. නමුත් ඒ අතරතුර අපි තවදුරටත් ඔවුන් පිළිබඳව පරීක්ෂණ කරගෙනම යනවා. කිසිම අවස්ථාවක් දෙන්නට බෑ කිසිම ආකාරයක අන්තවාදයකට යලි හත උස හිස උසවන්න. ඉතා ශීරුවෙන් ඉන්නවා. නමුත් මේ අයගේ එහෙම අතීත තොරතුරක් නැහැ. ඒවගේ තමයි මතුවා. දැන් ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව පලස්තීනයට උදව් කර පලස්තීන ළමුන්ගේ උදව් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරගෙන යනවා. හැබැයි අපි දන්නවා පලස්තීනුන් තමයි ඉස්රායලයේ සේවය කරේ, රැකියාවල නිරත වුණේ. දැන් එතකොට දැන් අපි ශ්‍රී ලංකාවෙන් සේවකින් යවනවා ඉස්රායලයට. මේක මේ අපේ විදේශ සමතාවලට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? අපි අර පැත්තෙන් උදව් කරන ගමන් එහෙට අපි රැකියාවලටත් මෙහෙ යවනවා, ඒ කට්ටිය රැකියාවලට. ඔව්, දැන් ඒක මම හිතන්නේ විදේශ රැකියාව පිළිබඳ අමාත්‍යතුමාගෙන් තමයි ඔබේ ප්‍රශ්නය ඍදු අහන්නට ඕන. නමුත් අපි දිගින් දිගටම ගත්ත ස්ථාවරය තමයි අපි හැම රටක් එක්කම ඉතාමත් හොඳ සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. නමුත් පලස්තීන ප්‍රශ්නයේදී දිගින් දිගටම අපි ගත්ත ස්ථාවරයක් තියෙනවා. ඒ තමයි 1967 ඇති කරගත්ත එක්සත් ජාතීන්ගේ රෙසලූෂන් එක අනුව රටවල් දෙකක් ස්ථාපිත වෙන්නට ඕන. පැලස්ටීනයන්ට නිදහස් සාමකාමී රටක් ජීවත් වීමේ අයිතිය තියෙන්නට ඕන. ඉතින් ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම පෙනී සිටිනවා. ඒ අතරතුරදී ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා තියෙනකොට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න ඕන විදේශ රැකියා අමාත්‍යංශය ඔවුන් තීරණය කරලා තියෙනවා ඒ රැකියා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි කියන එක. මේ ප්‍රශ්නේ අමතුමා මේ ඔබතුමාට චෝදනාවක් එල්ලුවා තියෙන එකක් ගැන තමයි මම අහන්න යන්නේ. ඔබතුමා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා විදේශගත වීමේදී කොච්චර මුදල්
විදම් කර තියනවා කියලා තොරතුරු දැන ගැනීමේ පනත අනුව දැන්ට මාසිකට එහා මේ සිවිල් සංවිධාන විසින් ඉල්ලා තිබුණා. තාමත් ඒ පිළිබඳ කිසිම තොරතුරක් ලබා දෙලා නැහැයි කියලා ආයේ පැමිණිලි කළ තියෙනවා කොමිෂමටත්. මේකට මොකක්ද ඔබතුමාට දෙන්න පුළුවන් උත්තරේ? අනිවාර්යයෙන්ම සෑම තොරතුරක්ම වහම දෙන්නට ඕන. අපි ඉතින් විදේශ ගමන් යනකොට යන එකම දේ තමයි මේ සඳහා ගෙවිය යුතු ටිකට් එකටයි හෝටල් එකටයි ගෙවන්න ඕන. අතින් ගවාගෙන යන්න බෑනේ. ඒක ලබා දෙන්නට ඕන මං කල්පනායි. මම බලන්නම්.